අවබෝධය කරා යන්නඩ ඕගොල්ලන්ට තියෙන්න්න ඕන කාරණා දෙකින් අයිංවෙච්චකමක්. ඕගලක් වයස තත්ත්වය තරා තිරම මොන්නම් මට්ටම වුනත් ඕගොල්ලන්ට මෙන්න මේ කාරණා දෙකින් අංවෙච්ච වෙලාවක නංෝගොල්න්ට ජීවිතයක්ත්තැරෙන්නේ. ස්තිරයි සුගති යනෝ. හැබැයි ඒ කාරණා දෙක ඇතුළි ශක්තිමත්තුනොත් අන්‍යවාරෙන්ම පින් අත්න. යට දිගිින්දිගට දිගින් දිගටේ කාරණය තුළ ශක්තිමත්ව වන්න පුලුවන් සෝවාන් වෙනවා වැඩි කාලයක් ඇන්න කලින් නොබෝ කාලෙකි මොකද ජීවිතය අපට ධර්මය හම්බයෙනකොට අපි ගොඩක් පහුවෙලා අපේ ජීවිතයට ධර්මය හම්බේෙනකොට අපි ගොඩා පහවෙල මොකද මේ විදියට ධර්මය කලින් හම්බුන්නේ අපිට මේ බඳු ධර්මයක් අපට කලින්මුණ ගැහුන් නෑ අපිට ධර්මී කියලා කලින් තිබ්බේ සතිීකට තර සැරයක් බනක් අහන එකක් ගුවන් ඉදිලි සංස්ථාවයි සතිීකටම එක බණක් යනවා එතුොට ඔය බණී කියනටක හැබයි හරි අවන්කයි රේඩියකට වැඳගෙන පියාගෙන හිටිය එච්චරයි මේ කාලෙහිම නිමි මේ කාලේ මංහිතන්න මිච්චර ධර්මය මතු වුණු යුගය ඒකාලෙ හොඳට බලන්න සතිීකට සැරයක් එක බණක් අහනවා ඉ ච්චරයි ධර්මයක් කියෙ එකක් කාය නෑ දෙ මේ අම්මලාගේ ජීවිතයේ තරුණ කාලකහිම් බැලුවූ ධර්මී නෑ ඔය බෝධි පූජාවත් බුද්ධ පූජාතියන එක ඒ බෝධි පූජාවත් ලොකුවට මතුනනි අ පාන දුර ඇරි දම්ම හාමුදුර මතුකලාර පස්සේ ඒ වෙනකං ඉතින් මිනිසු හරි අහිංසකයි අවංගකමත් තිබ්බා සංගයා කිව්හාම ඉතින් අර දම් දෙනේ ව මේවත් හොඳට තිබුණා ඒ උක්කමත් තිබ්බට ධර්මී තිබෙන ධර්ම ප්‍රඥාවෙන් විම සන්ටාදාල පටික්ච සමමුපාද මතු වෙලා ති බෙත් නෑ සතිස් බෝති පක්ෂක ධර්මය මතු වෙලා ති බෙත් නෑ ඊට පසු ගුවන් දිල එහෙම ටිකට ෝක හැන පටන් ගත්තා නවත් ඒක අත් ඉතින් අර ගොඩාක් විවෘත වනේ නෑන දැන් එහෙම නෙමේ දැම් බලන්නකු පින්වත්න හැම්ම තැනම ධර්මයනේ දිනිවෙන කෙනෙකුට මිනිස්සු හිතන්න එපා පර අපේ ධර්මය දුරුව ලයි කියලා නිවන කෙනෙකුට පින්වත්න්නේ ඔගුනගේ ප්‍රතිපත්තිය දුරුවල නැත්තා. ප්‍රඥ්ඥාවෙන් විමසන කෞුශල්ලය දුරුවල වෙලා නැත්තම් පින්වත්න මේ තමයි හොන්ද ම අවස්ථාව. එතොර කෙනෙකුට කනස්සල්ලක් එන්න පුළන් අනේ මට පහවනා මට දැන් කාලෙනෑ මම ප්‍රමා එක් එමිතන්න්නපා. කවදාවත් මම ප්‍රමාදයි කල හිතන්න එපා. හැම දාහම උදේ හවා අදහසක්තියාගන්නම කදද. මම? මේ යුගයේදී මගේ ජීත ඇස් දෙක පියෙන්න්න කලින් ම කොහොමරි අවබෝධ කර යනවා. ඒ විශ්වාසේ හිතේ තියාගන් ඩෝන්. ඊර්වස්ථාවයි කත්තිෙන්ඩෝන්. මම මගේ ඇස් දෙක පියවෙන්න කලින් මට අවබෝධය කනා යන්න බැරි වුුණොත්. බැරිවෙන්නත් පුළුවන්නේ බැරි වුනොත් මේ යුග මගේ ඇස් දෙක පියවෙන්න කලින් මට චතුරාර් සතතිය අවබෝධ කරගන්න බැරි වුුණොත්. මම චතුරාරි සත්‍යය ධර්මය කතා කරන තැනක උපදින්ඩෝන කියන බලවත් අදහස හිතට දීල තියනවා. මෙහිදිමට ඔන්න ඕක අපි හැමෝටම ඇදගත්. එකට වයස තත්වයද අදා නෑ මොකද වයෝර්ධ අම්මල යිද්දී ඉතුරුවගේ ජීවිතය හමාරවෙන්න පුළුවන්. හැම්ම කෙනෙක්ම ලංකාවේ බෞද්ධය මේ අදහස ගණ්ඩෝනොලුවට මොකද මේ යුගයි මට චතුරාය සත්‍යය අවබෝධ කරන්න ැරිව වනොත්? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ැනක විතරක් මම උපදී වාකින අදහස්තියෙන් ඩෝඩ ඔය අදහස ප්‍රබ්බලව මුල්බැහැගෙන තිබුණොත් ආචින්න කර්මයක් වගේ මුල්බැහැගෙන තියෙනවා හුරුවක් සසර ඒන අභ්‍යන්තර සිතේ හුරුවක් විදිහට ෝක හිතට කාවදදල තිබෝත් වන්නවාත්නී අනි වාරයෙන් චතුරාර් සත්‍යය කතා කරන තැන උපදිනෝ. එදාට බනඇහෙනකොට බලාග නිදදිී නැගි නැයි අරණ චංසාරික අහපු දේන මැ ඉපදෙන්ට කලින් ජීවිතය යහපුදේ ඇහෙන්නේ එතකොට එතකොට පින්වත් අවබෝධ කරයන් හරිම ලේසි දෙම් බලන්න අපි තරුණ කාල ධර්මය හම්බුන් නෑ සමට මැදිවිය හම්බුුණනෙත් නෑ ඒ පෙේද හම්බුුණි ධර්මය එතු ධර්මය හම්බකොට අපට තියෙනවා එක පැතිකින් කනස්සල්ලක් අනේ මට බැරිවෙේ ද අප රාධ මේ කවහුනානම් කලින් ම නං අවබෝධය කරා ගිහින් ිසක් නවතින්නෑ කියලා අදහසක් එනවා ඒත් එකම හිත කනස්සල්ලක් කෙනවා මට කාලිනෑ නේද අප රාධ මට මේ ධර්මය මග හැරුණුත් මම මට මේ ධර්මය මගහැරුත මයි කමබදා ධර්මය හම්බේද කියලා හිත හැකිලනවා හිත ප්‍රබෝධමත්ව විවෘත වෙන්න හැකිලෙනවා ඒ හැකිලිච්ච තැනක පින්වටනී බණ හාහිටය තවල්ු වැටෙන පුළුවන් අන්නෙ තම විසේ සත්ේ හිත හැකිලුුණොත් බනාහාගනම හිටියක් නිකම් බණටිකත් එක්ක එකතු වෙලාම හිටියත් පිවති අමාරුවයටෙන පුළුවන් ඇමි සසර එහම එකක් මේක මි සානුකම්පිතව නිර්ණයකොහොයන්ඩිපා ඒ මගේ ම හිතන්න බෑ මොකද බුදුරජාණන් වහන්සේ වදාලි සක්කායිදිටි දුරුවෙනකම්ම ආරක්ෂිත නෑ කියලා සක්කායිදිට්ටිය දුරුවෙනකම්ම අනාරක්ෂිතයි ඔබයි මයි අපි දෙන්නම ගිහිද පැවිදිද කියන කදාල නෑ අනාරක්ෂිතයි ඒන දෙැන් අපිට ආරක්ෂිත විදිවිධාන යුදාගන්න පුළුවන් වහ ව කොහොමද මෙහෙදී ආචතුරාර් සතිය අවබෝධ කරනවා කිය අදහස ගන්න අවබෝධ කරන්න බැරිවනොත් හැම වෙලාවකම හිත එතියාගන්න සුගතිය නෙමි දැ මිචරල් මිනිසන්ට තිබේ දිවිය ලෝකය අනඒ ගැ අපිට දිවි ලෝකයක් වුමනාන යි අපිට බදුරජාණස භවේවර්ණනා කළේ නෑ එනම් අපි භවයට එක තුවවෙෙන ගෙන අදහස ගන්නේ අපි ගන්න කොහොමද අපි ඉතාම ප්‍රබල අදහසක් හිතේ දයාගන්නවා නින්දට යනකොටත් තියාගන්න ඔය අදහස කාටො කියන්න ඕන්නේ දැ මම නම් ප්‍රාර්ථනා කරන්න මෙන්න මේ විදියඇ කියල ඔගුලම කිද රයිට කියන්නඩ ඕන්නේ හැම දාම ඇස් දෙ පියව වෙන කොට පහුද ද නැග ටී කල වි්වාස කරන්න එප පහුවනි ද උදේ අබදිවෙයි කියන විශවාසයට අන්්ඩිපා. මොක දෝගල්න්ගේ ජීවිතය, කොච්චර අධානමීද කියනවනං ඇස් දෙක පියාගන ආ සැරින්ඩ පුළුවන් වෙයි කියල විවාසය ඇති අන්ඩිපා. එච්චර අවිනිශ්චිත එච්චට සැලසුම් කරන්න බැරි ජීවිතයක් අපට තියෙන්නේ. ඒනි සයික අදහසක්තිය ගන ඇස් දෙක පියා ගන්න කොට. ආය උපදිනවනං චතුරාරය සතතිය ධරමය, හතා කරන තැනක ඉපදේවාින් අදහස්ස තියාගන්න එතකොට ඒ අදහස්ස තමයි ඒයාගේ බවය බවය කියල කියන්නේ ඒක තමයි යාගේ අදහස ඒ අදහස් තමයි ඇගේ බවය බවපච්චයා ජාතින ඒ ගතිට අනුවන ජාතිය පහහිට් පිටින්නේ ජාතිය පහල වෙන්නේ බවයට අනුව ජාතිය හිපිහිටනවා ඒ ගතියට අනුව අනි්‍ය වාරයෙන්ම චතුරා සතතිය අවබෝධරන තැනක උපදදින ඒඉපදිච්ච දවසට ඕගොල දැන්කිේ නනි මට පස්ස ධර්ම හමන කල් නෑ එදාට ඕගොල්ලන්ට නව යවුන් වයේදිම ඒමත් නත්තම් පොඩි කාලඉඳ ලම ධර්මය මුණ ගැහෙනවා ඒ මන ගැනයි මච්චර මේ යෝගි කොච්චිරවද දැමි මෙතන්ට මැවිල්ල බණහන පුංචි දරුව සමහරයින්නෝ හොඳට පි්ච සම්පාදය දන්නවා. පොඩි ලමයි පුංචි තමයි ළමයි ඒගේ දෙමවපිය දීලයක. අයනට මේ ඇත්තන්ට දුන්නේන එක. දුන්නතිම අම්මල හතනකගේ වරද නම යාලට ැබුන දර්ම. ද ග ජීවත ෝල බලන්න ඕගලන්ට හේතු බල දහම කියනකොට ිකක් හරි නීරසයි දැන් අවුදු දෙදක තුන කර කල්න්න ද නික ගල ත හ බලන්න පි පාස හැරිලලා දැන් අවුදු පහකට ඉස්සල්ල පිච පාදකව හම මහයි පාවින කතාවක් දිරනපට ේරුුණේ ඇයි මොගක්වා තෙරෙ ස්කද කියනවා ආයතන කියනවා ධාතු කියනවා පාටික්්ච සමුපාදය කියනවා ද්ජගගේ කියන ොවත් තේරන්නේ නමු දැම් බලසට ගොලට ිහන්න පලුවන්ය. දේශන අහලා හලාහල බිසුද්ධියකිව හොතට තේරෙනවා. සිහකිව මුොදර තේරෙන නුව කිව හොදර තේෙනවා සතර සතිට්ටානිකොම හොදර තේරෙනවා. නමු දෝගල්ලන්ට හි උගෝලන්ගේ තරුණ කාලේ හම්ුන්නේ එක මේ අම්ලතාත්තන කළ වරදක් නෙමේ ඒගුල්ලටත්නෑනි ධර්මි. ස්වාධීනව ධර්මේ දුණුවක් කර අපට අන්න බැෑන් ඒමනම් බදු කෙනෙක් කොඩනන. නමුත් දැම් මේයුගේ ඉන්නවා පුංචි දරුවූ. දරයි ොද ිතන් න මරලාවට අරුදු දොලාහක දහතුන කලාමයි හොඳට හේතු පල දහම තේරෙනෝ. ඒක පුදුම හැකියාව. එතකොට දැන් ඒ ඒ විදිට ඕගොල්ලන්නට නැවත උප කරා යනකොට චතුරාට සත්‍යය කතා වෙන තැන්වල උපදිනෝ. ඉපදුනාට පස්සේ ඉක්මනින් අවබෝධයටෙන්නේ. හේතුව අහනකොට වැටහෙනෝ. ආනකොට ඇයි ආනකොට ටයෙන්නේ පරණ සසර හරුව තියන . ඒරජීවිතේ හුරුව තියෙනව ඒ හුරුවත් එක්ක පිවත්න අහගන ඉන්න කොට වැටහෙනෝ අහාගන ඉන්නකොට තේරෙනවා ඒ අර සංසාරක හුරුවට ඇතින් එහුනත් තේරවා ඇතින් ඇහුනත් තේරෙනවා හරියට හක්ගෙඩිය පිබිනවා දැකලා තිබ්බාම හගගෙඩිය හඬත් අහලා තිබ්බාම මෙතන බනාහ දිදේ ඇති හග්ෙි හට හැ කොට ඕගොල්න්නට මන්න්න බැරි දෙේ. තේරෙන්න්නඇදි හක්ගි හට කියලා. දකිඩම ඕනද නෑ. හඩ ඇහෙනකොට තේරනවා මේ හක්ගෙඩි හග හඬ කියලා. අන්න ඒ වගේ පෙන්වත්නී ඇතින් එහුනත් අවබෝධය කරාය එකතු වෙනවා. ඒේක ම පුදුම හැකියාව. ඒනිසා මෙතැන්ට එක තුන්වායටත් ලංකාවේ ලෝකෙ විධ තැන්වලඉඳලා මේ දේශනාවට එකතුන හැමෝටම කියන්නේ චතුරාට සතති අවබෝධ කරන්න තැනක ඉප දෙන්න අදහස් කරගන්නඩ. ඒ අදහා සෝගොල් අංග නිවනවා දැ මේ ජීවිතය ඕගොල්ලන්ට අවබෝධය කරා යන්ඩ බැරිවෙන්නේ කාරණ දෙකක් නිසා කාරණ දෙකක් පදනම් කරගෙන තමයි අවබෝධය පැත්තට ඕගොල්ලන්ට විවෘත වන්ට බැරිවෙලා තියෙන්න්නේ කාරණා දෙකක් පදනම් කරගෙන යතුළ මේජීවිතයේ අපිට අවබෝධය කරා යන්න බැරිවෙන ප්‍රධාන කාරණ දෙකා යිතියෙන්නේ ම කියන්නේ නම් ඇරුණට පස්සෙම අදහසකන් ඩිපා මේ ජීවිතයේ හනම් ඔගොල්න්ට අවබෝධය කරායන්න බැරිනං අවබෝධය කරා යන්නට බැරිවින්නට කාරණ දෙකයි තියෙන්. එකක් තමයි මුට්ට සති පලවිනිය එක. මුට්ට සතිී කියල කියන්නේ පින්වත්න මුලාවුණු සිහිය සිහි මුලා වෙලාපේ. එනම් මේ කාලේ අවබෝධය කරා යන්නේ මුලාවුණු නිසාපේ සිහිය. ඊළඟ කාරණයේ තමයි පින්නවත්න්නේ අසම්පජඥච. අසම්පජඥච කියල කියන්නේ අර බුදුරජාණන් වහන්සේ වදාල චතුරාණි සතතියෙන් එක්කු විමසගණ්ඩ බෑ ඔච්චර අයවෝධය කරා නොයන්ඩ හේතුවමකදද එකක් මුට්ට සති මේ වෙලාව මුලාවෙච්ච සිහියක් තියෙනවා අනිත් එක තමයි අසම්පජඥ ඒකයන්නේ චතුරාණි සත්‍යයෙන් බලන හුරුවනෑ ඒකහුරුවක්තියෙන් ඕනකට දැ මේ වෙලාවේ අපට වැටහෙන්නේ මේ වෙලාවේ අත්දැකීම දුකක් විදියටද සැපයක් විදියට සැපයක් විදියට අපි වැටහි නිහිම ඒ නිසාඒ සැපයක් කියන වැටහීම ඇතුළේ අපි බයයි මේ ජීවිතයට අපිට ආත හැරේ කියලා ඇැයි අපි හුරු වෙලා තියෙන්නේ මේ වෙෙලාවේ සැපයක් විදිට ලෝකේ වටහ ගණ්ඩයි නමුත් අවබෝධය පැත්තිම් බලනකොට මේ මොහොතේ තියෙන අත්දැකීම් ටික කියන්නේ සැපයක් නෙමී මු තෝගොල්ලට දරුව ෙවල් දොරවල් ඉඩකඩන් දපල යනවාහන්න බිරිඳ ස්වාමීය අම්මතාත්තා එක් ඇතිවෙ ජායතනික ආයතනිික අධදැකීමේ සු සංයෝගය තියෙන්නේ ආයතනයන්ගේ අපි පරිහරණය කරන මටම ඒක ලොකූ සැපයක් වගේ තේරෙන්නේ ඒක සැපයක් වගේ තේරුණාට අ සම්පජාන කාරීභාවය ඇතුළේ අපට තේරෙන් ඕනික දුකක් විදියට අපිහෙම තේරෙන්නේෑනි ආනි කරතමයි සම්පජඥඥච කියලා කියා තු මේ වෙලාවී අපි මේ වෙලාවේ අත්දකින අත්දැකීම ඇතුළේ අපිට තියෙන්නේ මේ මුළුමහත් අත්දකම් පරාසේම සැපයක් වගේ නං ඒ සැපයක් විදිරපයන්නේ මුට්ටස් සති මුලාවෙච්ච සිහයක් තියෙන නිසා අපේ සිහිය මුලා වෙලා තියෙන නිසා එතොට සිය මුලාවෙලා තියෙන තාක්කල් පෙන්වත්නී ඕගොල්න්ට මේ වෙෙලාව සැපයක් කියලමයි වැටේන්නේ ඒ වැටහෙනකම නිසාම ඕගොල් අන්ට තියෙනවා බව දිට්ටියකු තැයි මෙ බන්ඳු මේ එකක් ආය ලබෙන් ඕන කවද හරි අවබෝධී සම්බඳ කතාවක් නවීතියන්නේ මෙ බඳුමක්කට ආයින් ඩෝන මෙ බන්ඳුම තැනක ආය නැවතින් ෝන නව එතකොට බව නිෝධ ගැ කතාව නෑ ඒන ආය ඔගනග හිත වැඩ කරන්නේ නෑ නෑ බවයට න එන්න ඕන බවයටටනං ඒකට කියන බවදිට්ටිය එක්කෝ ධර්මයක් ඔය දෙක නැතිව නම්මකදද මුට්ටස් සති සිහි මුලාවෙලා නං අසම්පජඥ්‍යච චතුරාර් සතයෙන් බලන හුරු අයි දෙක නැත්තං එක්කෝ බවදිට්්‍යිය උපදිනවා බවදිට්ිය කියන්නේ ආයෙත් භවය ප්‍රාර්ථනා කරගන්න දෘෂ්ටියක් එෙනවා ආත් නුස ලෝකටෙන් ඕන කාම සම්පත්තියදින් නඕන දිවිය ෝකයන්න ඕන යොමේවා ලොකු කතා ගොඩක්කෙනව බවය සම්බන් එක්කො විබවදදිිට්ටියට යනෝ එම මොකක්වත් එපා කියලා එපා කියල කිව්ව කියලා නවතන උපදින්නේ. දැ සමහරයයි නොනේ මනං හාමුදුුවේ ආය උපදින්න කැමතිනෑ. මම නං ආය උපදිින් නැත්තං හොඳයි එතනට උපහරි උපදිින් නැත්තං හොඳයි නං උපදිින් නැත්තං හොඳයි කියන එක ඇතුලේ මොනවත දැන් ඔයා කරන්නේ ත් කරනදෙකුත් නෑ. එනම් මතක තියාග්ඩ උපදිින් නෑ කියලා හිතුව කියලා උපදිනක නවතින්නේ. උපදින්නේෑ කියලා හිතුව කියලා උපදිනක නවතින්න ඇද සමහරට අදහසක් තියනවා. අනි ආය මාව උපදින්ට එපා කිය. උපදින්න එපා කියලා උපදිනවනං ඒ අනාත්ම ස්වභාවය නෙමෙන්න. ආත්ම යැයි මං උපදිින්න්ද කැමතිනෑ නිසා උපදිින්නේෑ. මම උපදින්න අකමැති කියලා කිව්ව කියල උපදිනයක නවතින්නේෑ එයා උපදිනවා. ඒට හේතුව තමයි පෙන්වත්නී උපදිනක නවත්ත ගණ්ඩයාට ප්‍රතිපත්තියන ප්‍රතිපත්තියන එතුකඩ උපදින නවතින් නවත්ත ගණඩ යන ප්‍රතිපත්ති මොකක්ද උපට්ටිත්ත සති සහ පිහිටවා ගත් එක දැඒ නම් මතකතියාගන්න මේ මොහොතේ ඕගනට වරදින්නේ කාරණ දෙක් නිසා වෙන්නම් මොකක්වත් නිසා මේ වරදින්නේ ඕගොල සතරාපයිට වැටිනෝවනම් බවට ඇදගෙන යනවනන් දුකමත ගිලා බහිනවනං අඩනවනං වැල පෙනවනම් සෝසසුම් හෙලෝන මේ මී මුහොතේ ඕගොලු ඉපදිච්චයකෙන් ඇතුළේ ඕගොල්ලොට මේ සම්බාධක නිසා දුක ගලනවනං ඒකත් නැවත සංසාරක ගන ඇතුළේ ඉප දෙමින් මැරමින් යන ජවිත ඇතුළේ දුක ගලනවනං මේ දෙකම ඇතිවෙන්නේ මුට්ටස් සති මුලාවෙච්ච සිහයක් තියෙනවා ඒමගේම පින්නත්නී අසම්පජඥ චතුරාරි සතතින් බලන හුරුවන ඔය දෙක තියන තා කල් පින්න්නත්න දුකාඩුවෙන් ඕන කියලා ප්‍රාර්ථනා කලා කියලා දුකාඩුවවෙන්නේ. සමාට දුකාඩුවෙන් වනම් හොයි කියෙන අදහසෝගල තියනවා. ය උපදිින් නැත්තං හොඳයි කෙල හිතනෝ. හැබැයි උපදිින් නැත්තං හොඳයි කියල ඔගුල්ල හිතුවා කියලා ඒම හිතුවා කියන පමණින් උපදිනක නවතින්නේ හේතුව තමයි උපදින එක නවත්තගන්න නං උපට්ටිත සති ඔගලට සියහ පිහිටවා ගැනීම පිණස ප්‍රතිපති අවශ්‍ය. ළඟට සම්පජානකාරී චතුරාර්ය සතතිය ඔස්සේ සිහි නුවන නුවන පාවිච්චි කන හැකියාව තියෙන් න. ඔන්න ඔය දෙක මේ වෙලා වයෝගොලට පාවිච්චි කරන්න පුළුවන් පින්වත්නි දුක කියල එකක් කවදාවත්ම ගලන්නේ. දුක කියල එකක් කවදාවත්ම ගලන්නේ. ඔන්න ඔඒ කාරණ දෙක නැත්තං පින්න්නත්න පැවිද්දෙක්කනත් තනාතයි. පැවිදදික් වුණ තසරණයි. ඒනම් ඕගොල්ලො මේ මේ ජීවිතය ඇතුලේ ධර්මයට එන්ඩෝනදං වන්න මොකුත් කරන්න්ඩ එපා වෙන මොකුත් කර්පා මේ කාරණ දෙක හදාගන්නකු මකදද උපට්ටිත සති අනිත් එක සම්පජානකාරී උපට්ටිත සති ගැන සිය පහිටුවා ගන්න මේ වෙලාව සිය පිහිටවා ගන්න එතොට සිය පිහිටුවා ගනීම ඇතුලේ ෝගනට තිර ප්‍රතිපත්තිය සම්පජානකාරීක ම ඇතුළිය තියනවා දර්ශනය ත බෞද්ධ බුදුරජාන්ගේ දර්සනය දර්ශනය කියම ලෝක කතා කරනොන මේ කාලි ඔය දර්ශනය කියල කැන වෙන්න මොකක්වත් නෙමෙයි චතුරාරි සත්්‍යම් බලන හුරුවට බුදුරජන්සේ ආගමත් නෙමේ කිව්වේ දර්ශනය කියල ලංකා මනිසු කිය නොනේද කියන්නකු දර්ශනය මොකක්ද කියලා දර්සනයක් කිවනම් ඔහල දැනගණඩ ඔන්නේ දර්ස මොකද කියලා වෙන්න මොකක්වන්නන්නේ මේ චතුරාර්ය සතතියෙන් බලන හුරුව එක තමයි දර්සනය. දර්සනයක් තියෙන තැනක පින්වත්න එක ප්‍රායෝගික වෙන්න ඕෝනන ඒ දර්සනය ඇතුළේ සම්පූර්ණයෙන් නිවෙඩ ප්‍රයෝගික හැඩය තමයි පින්වත්න්නේ උපට්ටිත සති සිය පිහිටුවා ගත්තකම. මේ වෙලාවි සහ පිහිටුවා ගත්ත තැන නම් ඔගොල්ු ඉන්නේ මේ වෙලාවේ චතුරාරි සත්වීම් බලන හුරුව තියෙනවනං පරණ වැරදි කොච්චර තිබ්බත්කමන්නේ. පරන්න මොන්නත් තරම් වැරදුනත්කමක් නෑ පින්වත් නියෝගුල්ලු අවබෝධය කරාම යනෝ අවබෝධය කරාම යනෝ. චතුරාරි සත්තින් එක ආයතනයක් ගැන බැලුවත්තේ අවබෝධය කරයන. හරීම ලේසි දෙයක් බුදුරජනසි වදාලි ඒකට මම අතීතයේේ හිටියෙ කොහොමද වැඩලේ කොමද මොෝද කළේ එකක්වත් අදාලනේ ඕගොල්ලන්ට අවබෝධයද මරණයද සුගතියද දුගතියද අමා නිවනද ඔක්කොම පැනවෙන්නේ වර්තමානේ. මේ වෙෙලාබේ ඕගොල්ලන්ට උපත්්‍රිත සතිසිය පිට වාගනින්ද පුළුවන් චතුරාටි සත්තිම් බලන හුරුව තියෙනවා නම් පින්න වත්නී ඒ හොරුව ඇතුළේ කවදාවත් බවය හැදන්න. බව නිරෝධේට අයියා එකතු වෙන්නේ. හැබයි යොගොු පන්සලටාවත් බණ කියව්ුවත් බනෑහුවත් ධරමී කියල හිතාගෙන ස්වාමීන් වහන්සේ ඇසුරු කරගන ගොඩාත් දේවල් කළත් මේ කාලි පේනවාට දැම්බි වස්කාලනි පන්සල් ඇසුර කරග අපි ගොඩාත් දේවල් කළත් පින්නත්නී මුට්ටස් සති මුලාවෙච්ච සිහියයක් නන්තියෙන්නේ සමාට පින්කරන්න පුළුව මුලාච් සහයක් ඇතුළ. ැ පින්ි කරන්න ලුව මුලාවිච ය ඇතර මොකද මුලාවෙච්ච සිහ කිය නිද දිට සුතු මුත වි්ඥාත කිය අත්දකීම තුළ තිනිිකන්නේ අහන දකින දැනෙන හිතන ලෝකය ඇතුළේ නාමරූප පරියායෙන් බලන්නන්නේ නැතුව පින්කරන්න බැරිද. පුළුවන්නේ. යත්ථාර්ථවාදී රිද්මයක් ඇතුළේ බලන්ඩ බැරි හුරුවකිින් නම් ඕගුලු වර්තමානයේ පින් කරන්නේ ඒ පිනත් පින්වත්දී බවයමයි හදන්නේ. හැබැයි අපිට කරන්න පුුව ැරිවින්න ලුව පින් කරන්න ගොඩක්ේව නැ සිතු ල්ලක් ඕන පින්නොත්න පින කියනෙ එක දැන් සමහරයටට කනසල්ල තියන්න පුුවන් අපිට අරපින කරගන්න බැරිවුණ මේ පින කරගන්න බැරුණ ඒකාලේ මේ දේ කරන්න බැරි වුණ දැම්මං කරගන්න බෑ මට වාරුනේ මට හරියට අදදැකින්වලට එකතු ඉන්න බෑ මට ඇවිදින්න බෑ කරන්න බෑ වැඩ කරන්න බෑ කියලලා කනස්සල්ල තියෙන පුළුවන්. පින කියන එකට සිතු විල්ලක් විතර යෝ. සිතුවිල්ලකින් පිනට සමාදින්න. තුල්ලින් පින්න්නත්ඥෝ එලිය කරන පින් ඔොකොටෝම වඩා ඕගොල්ලගේ ඇතුලාන්තේ දකිමින් ඇතුළලාන්තේ තුළ විශ්ේෂණය කරමින් පින් කරන්න පුල ඕකට බලාම කිය සූත්‍රයක් දේෙන. සතරදිකින් වඩින සංඝයාට ධනනි හැන් දප් පූජා කරනට වඩා වටිනවා කියවා. ක විකාශන කරල ප ක මද එක ක්ෂුවක ද න ට ච් දනෙක එ බඳු සිය නමකට දන් දෙනට කෘර දාගම ච් සයි කියන. සකුර ාගම ච්ච සියනමකට දන් දෙ නටඩ අනාගමි එකක කෙනෙකුට දාන හන් ද පුදධන පටින කියේන. අනාගමී සියයක් නමකට දන්දෙනවට වඩ වටිනකනෙ මහරහත න්සනකට ධ න න්ද පදනෙක. රහතන් වහන්සේලා සියනමකට දන් දෙෙනවට වඩා වටිනවා කියනවා. පසේ බුදුරජාණන් වහන්සට දානිහැන්ද පුදනනික පසේ බුදුරජාණන් වහන්සේලා සිය නමකට දන් දෙෙනවට වඩා වටිනවා කියනවා පින්වත්නී සම්මා සම්බුදුරජාණ වහන්සේ නමකට දානිහැන්ද පුදනෙක. සම්මා සම්බුදුරජාණන් වහන්සේට ධනි හැන්ද පුදනෙකට වඩා වටිනවා කියනවා බුද්ධ පපු්‍රමුක සංඝයාට එක කුටියක් හදල පූජා කරනෙක් එක කුටියක් හදනෙක ඒක බුදුරජාණන් වහන්සේ පුදගලක වැඩ රිපු හහා දුරොත් වැඩ න්න මොගල රාතනස වැටන්නවා ආනන්ද නන්ද රාහුල සීවලී මහාකාශ්‍යපදී මහරතනස ඔක්කොම වැඩ ඉද්දී. ඒ සියලු දෙනාටම දන් දෙනවට වඩා වටිනවාෙන එක හාමුදුරු එක සංඝයා වෙනුවෙන් කුටියක් හදනක. කුටියක් හදල පූජය කරමෙක්. ඊටත් වඩා නි සංසදායකයි කියනවා. ඊටත් වඩා ආනි සංසදායකයි කියනවා. පය ගහන මෝතක් මෛත්‍රී සංඥාව වඩන. සිතුවිල්ල යෝන පින්වත්න්නේ. සිතුවිල්ලක් විතර යෝන අපිට බෑ අපිට නෑ දැන් අපට වෙලාව නෑ කිව්වට ලෙඩෑන්දේ ඉඳගෙන පින්වත්නී බුද්ධපොරුමක සංඝයාට දන්දුන්නටත් වඩා කුටියක් කරනවටත් වඩා පියය ගහන මෝතක් මෛත්‍රී සිත වඩනකට වඩ නිසංසයි කියන. බුදුරජණන්ස වදාලා ඊටත් වඩා අනි සංස්දායකයි මහනනී. අස්සුරු සැනක්ගහනමෝතක් අනිත්‍ය සංඥාව වඩන එක කියනවා. ඇයි. විද්දරසනාවට පාරපේන්නේ මම මගේ කියල ගත්ත ගතිය ඇතුළේ අනිත්ති වෙලා යන ඉස්කන්දටිකක් නේද පරිහරණය කරන්නේ. අනිත්තිවෙලායායන ස්කන්දටිකක් නේද නඩත්තු කරන්න කියලා බලන හුරුවට එකතු වනොත්. පින්වත්න එතන ප්‍රපංච හැදින්නෙම නෑ. ඒයාගේ ජීවිතය එකතුන්නේ බව නිරෝධයට. දන්දිදී දන්දිදී දිවියලෝක යද්දී පින්නවත්න අනිත්‍යයි කියලා තමන්ගේ සලායතනික අදකීම බැලුවොත්. තමාතුළ ගොඩනගෙන රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ස්කන්ද ටික අනිත්‍යයි කියලා බලන හුරුව තිබොත් පින්නවත්නි බවය හැඳින් න්නෙමන. ඇයි අනිත්‍යයි කියල බලනික ඇතුළේ මම මගේ කියන ගතියක් නෙමෙයි නඩත්තුවෙන්නේ. මම මගේ කියන ගතිය නඩත්වන්න තෝගොලු සිතිංකයිෙන් වචනය අලුතෙන් කර්ම කරගණක නවත්තන්නේ සිතින්කයින් වචනයෙන් කර්ම කරගත්ත තැනක පින්වත්නේ කර්ම සංස්කර මත විඤඥානය පිහිටනුව මයි. විඤ්ඥානයේ බැසගන්නවා මයි අනිත්‍යයි අනාත්මයි කියලා බලල පින්වත්නි මේ බෙලාවේ අත්දකින ස්කන්ධ ආයතන ධාතු ඔක්කොම අතහැරල දාන්න පුළුවන් මැදහත් සිතක් නං උපදින්නේ. ඒ මෙැදහත් සිත ඉපදුුණු තැනක පිවත් බවය නෙමී පැනවෙන්නේ බව නිරෝධය. බව නිරෝධය වනාහි පින්වත්නි අන්කවර දෙයක්වත් නෙමයි පින්වත්නී ඒක අමා නිවනමයි වෙන මොකක් වත් නමී. එතකොඩේ අමා නිවනටමටම එකතුවෙන් විදිට ඒ පුද්ගලයා තුළ බව නිරෝධය නම් මතුවෙන්නේ. එතන පින්වත්නිී ඇසකන නාසේ දිවකය මනස තුලින් ඒ පුද්ගලයාට නිමිති, අනුනිමිති ගනිමින් හැසිරෙනකමක් නැත්තම් පින්වත්නී එයාගේ සීලයේ විපත්තිය නෙමේනී.ඒය අර්ථනි සීල සම්පත්තියක්. ඕගුල් සීල සම්පත්ති වෙනුවෙන් පෝයදවසෙනකක් මග ලාගෙනන්නවා පින්වත්නි ඇත්තටම තමන්ගේම ආයතනික අත්දැකීම තුළ අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන හුරුව තියනවා අනං එතන පින්වත්න ඇස සංසුන් නැද්ද ඇස සංසුන් ඇස සංවර නැද්ද ඇස සංවර කරේ පින්වත්ඥ්‍යන් කවර දෙයක්වත් නෙමෙයි උපට්ටිත සතිය ඇස පැත්ති සිහහි පිහිට ගෙනින්ද සැත්ත සහ පහිටවාගෙන ඉන්නකොට ඇස අනිත්‍යයි අනාත්මයි කියලා බලන හුරුව තියනවා සම්පජානකාරි බාන්නේ දෙකම තියෙනවා. ඒ දෙකම තිබ්බොත් පින්නත්න අනිත්‍යයි කියල බලන සඥාවනන් තියෙන්නේ ඒක හාමුදුරු ඔකෝම ගෙනල්ලා මුළු රටේම හාමුදුර ගෙනනල දන්දුනට ොඩ ශ්‍රේෂ්ටයි. හතරදිගින් වඩින සංගයාට කුටියයක් හදනවටත් තොඩා ශ්‍රේෂ්ට. මෛත්‍රීසිටව වට ො ශ්‍රේෂ්ට සිත්තු විල්ලයිඉන්නේ පින්නත් ඕන. මනසිකාරය බෙනස් කරගෙන පොඩ්ඩක්වෙයි ඉන්න තැනම මනසිකාරය පවත්ව ගඩ විතරණ ඕන ඒකට මොනවද ඔගොලට වැෑවෙන්නේ එතනද අපි ඔගොලට කියනවාද හැමදාම දානිගේට කියලා නෑ නෑ ධනි දෙනක මයි ශ්‍රේෂ්ට පින්වත්න්නේ දානිගයනක වරදදන්න එපා කියල කතාවක්ද මේ කියන්නේ ධානිගේනක වරදදන්න එපා කියනවන ඒක කරන්න පුළුවන් ඇත් ඉන්න පුළන් බැර අඇ ඉන්න පුළුවන් මේ වයෝරධ අම්මර තාත්තල ඉන්න එගුලට දානි දෙන්න වාරුුණෑ දෙන්ඩ ුවමනාවත තිඉබත් බෑ. ඒනම් අපිට මේ අපි හැබැයි එහෙම වඋනත් අපට ලෙඩ ඇඳේ ඉඳගෙන හරිකමත්නේ මනසිකාරයේ භාජ්‍යතුහසි වදාල රටාවට වෙනස් කරන්න බැරිද. පුළුවන්නේ සිතුවිල්ලනි ඕන තමන්ගේ චින්තන රටාව කනපිටට හරවලා වෙනස්කරගඩන ඕන සිතුවිලි රටා වෙනස්කරණ්ඩ ඕගොල්ලු ඉන්න ඉරියෝ වූ බලපාන්නේ. සමාට මේ දේශනා වහගෙන ලෙඩන්දට වෙලා උඩ බලාගෙන ටීව එක දිහා බලන්නවත් බැරිමට්මට ඕගොල්න්ගේ රරිියවු්ටිකමත් වෙනස් කරගට බැරි අම්ලතා අතල ඉන්න පුුවන් ඒගොල් උඩ බලාගෙන බලාගත් අත බලාගෙන පරණංස්කාරත් එෙක් හුල්ල හුල්ල ඉන්නවොවෙන්න පුළුව. හැබැයි ඒ අම්ම කෙනෙකුට මේ ධර්ම කතාව කන වැටිච්ච ගමන් එයා කරන්නේ තමන්ගේ සිතුවිලි නට වෙනස් කරන එක විතරයි. මන්ගේ ආයතනිික අදකීම ඇතුළේ අනිත්‍යයි කියලා බලන සංඥාව ආවොත් පින්වත් න එතන බව නිරෝධයයි පැනවෙන්නේ. එ බඳු කෙනෙක් විඳවල විඳවල්ල ලෙඩහැදේදී මලත්. පින්වත්නි කව දාවත් තමාරුවයි වැටෙන් නෑ. එයා රැක්කේ පින්නත්නී සම්පජානකාරී භාවයයි උපට්ටිත සති සිහිය පිහිටුආගත්තකමයි. ඒක ඇතුළේ පින්වත්න සීල සම්පත්තියා හදාග නිවරයි. සීල විපත්තිීය ගැලවිලේවරයි යාක සීලකුත්නය බලානයද අමුතුුවම් පෝයටිහිය පන්සිල් යර්ගනත්නෑ අටසිල්ලරගනත් නෑ හැබැයි උපට්ටිත්ත සති ස්වභාව ඇතුළේ අයටති සම්පත්තියක් සීල සම්පත්තිය දිට්ටි සම්පත්තියක් තිය නොමකදද අනිත්‍යයි යනාත්මයි කිය දෘෂ්ටි රජුකමක්තියෙනවා. මම මගේ කියලා අභ්‍යන්ත රායතනයි බාහි රායතනයි දෙක හැපෙන කමක් එයාට නෑ එතකොට පින්නනය තුළ සම්මාධදිට්ටියයට ඇල්ල ඉවරයි එතනිින්ම තවත් අඩිය ඉස්සරහට තිබ්බොත් එහෙම පින්වත්න සීල විසුද්ධිය පිණිස කවර ආකාරයකවත් දැක්කදේ සම්බන්ධ ප්‍රපංච හැදෙන් නැති මට්ටමටම ඇස සංවරනම් එතනි තවත් අඩි ඉසරගින් සීල විසුද්ධියත් ඇති වෙලා දැන් සීල සම්පත්තියෙන් සීල විුද්‍යියයට ඇයවිල් ඒ වගේ මර අනි්‍යයි අනාත්මයික අනිිත්‍යය සංය ඔකොට මොඩ ප්‍රබලයි කියලා වලාම සුත්‍ර කිවනි, ඒ විදියට බලන හුරුව ඇතුළේ පින්වත්නී. ඒ ස්්‍රාවකයාට අනිත්‍යය යනාත්මයි කියලා බලන හුරුව නිරායාසිෙන් උපදිනවාන. බලින් නෙමයි. මම මගේ කියලා පිහිටපු බාහිර ලෝකය තමන් අත්දකිනකොටත් නෑනෑ මම මගේ කියලා ගණඩ මොකුත් නෑ නාමරුව පවසෙන් මෙැ වෙන සංස්කාරටිකක් විතරයි තියෙන්න්නේ කියලා බලන හුරුව ස්ථාවරයින. ස්ථාවරයිනං. ට්ිවිුද්ධිය තියෙනවා. පින්නත්නි දැම් බලන්න සීල විපත්තියයි දිිට්ටි විපත්්‍යයයි ඇතුළේ අපිඉන්නේ. ඇයි අනිත්‍යයි අනාත්මයි කියළ බලන හුරුවට උපට්ටිත සති සම්පජානකාරී කෙන දෙකෙන් මුදව්ව ලැබිල නෑ. හැම දාම පන්සල් ගියත් තමාරුයි. පන්සලේමි හිටියත් අමාරුයි. එකන භික්‍ෂුවක් වුණ තමාරුවේ. හැබැයි ඔතනින්ම උපට්ටිත සති සහ සම්පජානකාරී භාවය මේ වෙලාවේසිහිය පිහිටවා ගන්නවා මේ වෙලාවේ අධදැකීම දිහා සහ පිහිටවාගන්නවා සම්පජානකාී අනිත්‍ය අයි කියල බලන හුරුවත්තියා ගන්නවා. චතුරා සති බල හුරුවත්තිය එතක් කොටම පින්නත්න සීල විපත්තියෙන් අයි වෙසීල සම්පත්තියටට ඇල්ලවරයා සුද්දුවයදගක පන්සලකින් කරපුදෙකුත්න ලන ඇතිී උපට්ටිත සති සහිය පීටවා ගැනීම තුල පින්නත්නී සීල විපත්තියෙන් අයිං වෙච් මන් අනි පැත්ති සීල සපත්ති උපදන්නේ දිි්ටි විපත්වීම් බලනකොට ම මගේ කියලා බලනතු අනිත්‍යයි කියලා බලන කොටම පින්න්නවත් දිට සම්පත්ති උපදන්නේ. ඔය දෙකාම ඔය දෙකම ස්ථාවරග්ඩ කල්පනා කර කර හිටියොත් පින්නවත්නී ඒ ශ්‍රාවකයා තුළ සීල විසුද්ධට යනෙ දැක්ක තැනම ලෝකයේ අතාහරින්න පුළුවන් මට්ටමටම අනිත්‍යතාවේ බලලස්ථාවර වෙලානම් සීල විසුද්ධියයට එකතු වෙනවා. අනිත්‍යයි අනාත්මයි කියන බලන හුරුව සොබ්භාවික වෙලානක්. නික්කම්ම අනිතය යනාත්මයිකල් ලෙඩෑන්දේ හිටියත් ඇස් දෙ කරල බලකොඩට තමන්ගම එකම දරුවවා එහැයිදිරට ආවත් අනිත්‍ය වයෙන් මැවෙන නාම්රූප පරම්පරාවක් විතරයි මේ ඇතුළෙ හිටින්නේ මේකත් අනිත්‍යය යනාාත්මයි නේද කියලා බලන හුරුව නිරායාසිං උපදිලානන් දිට්ටි විසුද්ධිය තිපදිලායි තියෙෙන් ඔය විදියට විසුද්ධයට පත්තිලානං එයා පින්නත්නී රැකවරණය කරා ගොඩනගිච්ච ශ්‍රාවකයක්. තමයි බුද්ධවාාසනය පෙන්නන්න රැකවරණන්නේ එහෙනම් මතකතියාගණ්ඩ ලංකාවේ ෞ්ධයන්ට ප්‍රතිපත්තියේ පැටලිලා යිතියෙන්නේ. ප්‍රතිපත්තිය කියලා ඔගොල්ල පින එක්කු අල්ලගෙනඉවා. එක්කෝ පපින ඕන කරනවා. නිවන්මාර්ගයට යන කෙනෙකුට පින වුවමනයි. ඔුල දන්දන ඔගුල පින්කං කරන එක කවද්දාවත් නවත් අඩිපා. ඒමගේ මේ කතාව කිවේ ඒවා කරන්්ඩ දැන් වාරුණේ අපිට බෑ කියලා යම් කෙනකුට කනස් සල්ලාවදත්. එයාට සිතුවිල්ල විතරයි අවශ්‍ය එයාට නැකින්ට. සිත විතරයි ඕන සිතුවිල්ල විතරයි තමන්ගේ මනසිකාරේ විතනයි වෙනස් කරගණ්ඩ ඕන යටට රැකෙන්ඩ වෙන්නම් මොකුත් ඕන්නේ. ඒ නිසා කිසිවෙකුට කනස්සල්ලට කෙසිවෙකුට පසුත ඇවිල්ලට කිසිසිදු හේතුවක් නෑ. මේ සියල්ලම පරණ හේතුඵල විසින් ගලපා ඇත. මේ සියල්ලම පරණ හේතුඵල විසින් ගැලපී ඇත අන් කවර දෙයක්වත් කළ යුතු නැත ඔබගේ මනසිකාරය පමණක් වෙනස් කරගත යුතු ඇත. එ පමණකින්ම ඔබේ රැකවරණ ඔබට හදන්න්න පුළුවන්